අපි අවට දේවල් වෙනස් කර ගැනීම සඳහා සත්‍ය වශයෙන්ම අවට වෙනස් කර ගන්නට කලින් තමගේ ඇතුලේ වෙනස් කර ගන්න ඕන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා කියන වග මම මීට කලින් වීඩියෝ වල ඔබත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. දැන් අපි ඕනෑම විදිහක කෝචින් සෙෂන් එකක් එහෙම නැත්නම් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකින් පස්සේ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ තමන්ගේ ඇතුළේ වෙනස් කරගන්නට ඒ සමත්කම ඒ සමත්භාවය ඒකට සහභාගී වෙන කෙනාට ලැබෙයි කියලා. මොකද හේතුව අපි අවට ලෝකයේ දේවල් වෙනස් කරගන්න කොච්චර උත්සාහ කළත් අපි දන්නවා අපේ පාලනයේ පවතින දේවල් තියෙනවා අපේ පාලනයේ නැති දේවල් තියෙනවා. හැබැයි අපේ පාලනයේ පවතින දේවල් අතර වැදගත්ම සාධක කිහිපයක් තිබෙනවා. ඔබගේ ජීවිතයේ ජයග්‍රහණ සඳහා හේතු සාධක බවට පත් වෙන මේ සාධක වලින් වැදගත්ම කරුණු තුන පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කාරණාව පිළිබඳව ඔබ හරි හැටි හිතන්න පටන් ගත්තොත් අද ඉඳන් වැඩ කරන්න පටන් ගත්තොත් ඔබට ඔබ ලබන ප්‍රතිඵල වෙනස් කරගන්නට හැකියාවක් තිබෙන බව ඔබ විසින්ම ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගනිවි. මොකද ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගත්තාම ඒ නිසා මූලික වශයෙන්ම ඔබට වෙනසක් අවශ්‍යයි නම් ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීමේ අපේක්ෂාවක් ඔබට තිබෙනවා නම් ඔබ මුලින්ම අවධානය දිය යුතු වෙනස් කරගත යුතු කරුණු තුනක් පිළිබඳව අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා. රැඳෙන්න වීඩියෝ අවසානයේ කමෙන්ට් කරන්න, ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒත් එක්කම ඔබගේ අදහස කියන්න like එකක් තියන්න අමතක කරන්න එපා. channel එක හිත මිතුරෙකුට රෙකමන්ඩ් කරන්න. මොකද අපි හරි වේගවත් ගමනක් යමින් ඉන්නවා. මේ දෙලක්ෂයේ සමාජයට තවත් අය එකතු විය යුතුයයි ඔබ හිතනවා නම් channel එක අනිවාර්යෙන් රෙකමන්ඩ් කරන්න කියන පණිවිඩයත් මතක් කරනවා. රැඳෙන්න ඔබගේ ඇතුලේ සැබෑ වෙනසක් සඳහා වෙනස් විය යුතු කාරණා තුන පිළිබඳව අද දවසේ අපි මේ වීඩියෝවෙන් සාකච්ඡා කරනවා. ඔබගේ ජීවිතයේ ඔබ වටා තිබෙන දේවල් වෙනස් කර ගැනීම සඳහා වැදගත්ම වෙන කාරණාව තමයි පළමුව ඔබ ක්‍රියාත්මක වීම. දැන් මේ ක්‍රියාත්මක භාවයේදී වැදගත්ම වෙන ප්‍රධාන සාධක තුනක් පිළිබඳව අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි කාලය වැය කරනවා අපි දැනුවත්ව ඒ වගේම නොදැනුවත්ව. එතකොට මේ කාලය වැය කරන්නේ කුමක් සඳහාද? ඔබ දන්නවද ලෝකය ජයග්‍රහණය කරපු මිනිස්සු තමන් කාලය වැය කරන්නේ කුමක් සඳහාද කියන එක ගැන ඉතාමත්ම හොඳ අවබෝධයකින් යුතුව වැඩ කරපුවාම ඔවුන්ට ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට වෙන දේ තමයි අපි කාලය ඉතාමත් වටිනවා කියනවා, මුදල් ඉතාමත් වටිනවා කියනවා. නමුත් කියෙන් කී දෙනෙකුටද පුළුවන් වෙන්නේ ඊයේ දවසේ මෙච්චර මේ වටින කාලය වැය කරේ තමන් කොයි විදිහටද කියන එක ගැන නිශ්චිතම අදහසක් දෙන්න? ඔබට මතකද ඔබ ඊයේ දවසේ ෆෝන් එක හිටපු කාලය කොච්චරද කියලා? ඒ වගේම ඔබට මතකද ඔබගේ ජීවිතේ දියුණුව වෙනුවෙන් ඊයේ කොච්චර වෙලාවක් ඔබට වැඩ කරන්න පුළුවන් වුණාද කියලා? ඒකේ සරල තේරුම තමයි කාලය කියන දේ ගොඩක් වෙලාවට ගත වෙන්නේ අපිට නිශ්චිත අවබෝධයක් නැතුව අපි කොපමණ වෙලාවක් කොයි කොයි දේවල් වලට වැය කළාද කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් අපි මේ කරුණු තුන සම්බන්ධයෙන් වැඩ කරනකොට, මේ මම මේ අද කතා කරන කරුණු තුන සම්බන්ධයෙන් වැඩ කරනකොට අපි ඉගෙන ගන්න පළවෙනිම දේ තමයි අපේ කාලය වැය වෙන්නේ කොයි විදිහටද කියන කාරණාව සහ මොන විදිහේ දේවල්ද අපි ඒක ඇතුලේ කරන්නේ කියන එක. මේ විදිහට ඔබ තුල සැබෑ වෙනසක් ඇති කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙන වෙනස්කම් තුන සිදුවිය යුතු තැන් මොනවාද? අංක 1. ඔබ හිතන දේවල් වෙනස් කරන්න. දැන් ඊයේ දවස ගත්තොත් ඔබ හිතපු දේවල් මොන ආකාරයේ දේවල් වලටද ඔබ වැඩිපුර ඔබගේ කාලය වියදම් කරේ? දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි අපේ ජීවිතයේ තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් වැඩිපුර හිතමින් කාලය ගත කරොත් අපිට විසඳුම් සම්බන්ධව හිතන්නට තිබෙන කාලය අහිමි වෙලා යනවා. මේ නිසා තමන් හිතන දේවල් පිළිබඳව වැඩි අවධානයක් දෙන්න කියලා කියන්නේ මේ හිතන දේවල් මොනවද, ඒකේ ප්‍රතිඵලය කුමක්ද කියන කාරණාව පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්න. දැන් අපි ගැටලු ගැනම විතරක් හිත හිත හිටියොත්, අපි විසඳුම නොදැක්කොත් ඒකේ අවසාන ප්‍රතිඵලය බවට පත් වෙන්නේ මොකක්ද? ගැටලුව විසඳා ගැනීම සඳහා මා කළ යුත්තේ කුමක්ද කියන දේ හිතන්න කාලය ඔබට නැත්නම්, ඔබ හිතමින් ඉන්නේ ගැටලුව ගැන පමණක්ම නම් ඔබට අවසානයේ ඉතුරු වෙන්නේ ගැටලුව පමණයි. හැබැයි ඔබ ඒ ගැටලුව ගැන හිතන්න ගත කරන කාලය වගේම ඒ ගැටලුව විසඳා ගැනීම සඳහා හිතන්න කාලය ගත්තොත් අවසානයේදී ඒ ගැටලුවට විසඳුමක් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව ගැන හිතන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. දැන් මේක වඩා පැහැදිලි වෙන එක තැනක් තමයි ඔබ මීට අවුරුදු 5කට කලින් ඔබට තිබ්බ යම්කිසි ප්‍රශ්නයක්.
අද වෙනකොටත් ඒක ප්‍රශ්නයක් විදිහටම තියෙනවා නම් ඔබ නිකමට හිතලා කල්පනා කරලා බලන්න ඔබ පහුගිය වසර 5ක කාලය පුරා ඒ ප්‍රශ්නය පිළිබඳව කල්පනා කරා නම් වැඩිම කාලයක් ඔබ වැය කරලා තියෙන්නේ ප්‍රශ්නය පිළිබඳව කල්පනා කරන්න විතරයි ඒකට විසඳුමක් හොයන්න නෙවෙයි එනිසා අපි හිතන දේවල් පිළිබඳව ඒ හිතන දේවල් වෙනස් කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් ලබා දිය යුතුයි සැබෑ ලෙසින්ම ඔබට ජීවිතය වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් අනේ නිසා හිතන දේවල් මොනවාද ඒ හිතන දේවල් ඒ විදිහටම හිතන එකෙන් Tamanට ලැබෙන ප්‍රතිඵල මොනවාද ඒ ප්‍රතිඵලය වෙනස් කරගත යුතු නම් මම හිතන දේවල් වෙනස් කරන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන ඔබට අවධානය දෙන්නට පුළුවන් නම් අන්න ඔබේ ජීවිතයේ සැබෑ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් සඳහා පළවෙනි පියවර තිබ්බ වෙනවා දෙවෙනි කාරණාව ඔබ කරන දේවල් අපි කාලය වැය කරමින් දේවල් කරනවානේ සමහර වෙලාවල් වලදී ඔබගේ ජීවිතයේ අපි ගත්තොත් අද මේ ඔබට ලැබිලා තියෙන ජීවිතය කියලා කියන්නේ ඔබ පහුගිය දවසක කරපු දේවල් වල හෝ නොකර හිටපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට දැන් පහුගිය දවසක සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා සමට ඒ නවයක් තියෙනවා කියලා ළමයි කතා කරා ඔවුන් ඇත්තට මේ ප්‍රතිඵලය ලබාගෙන තියෙන්නේම ඔවුන් කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට ඒ වගේම තමයි සමහර දරුවෝ කතා කරලා කියපු කාරණාව තමයි සර් මං හිතපු තරම් ප්‍රතිඵල තිබුණේ නැහැ එතකොට ඇයි මොකද උනේ කියලා අහපුවම ඔවුන් කියපු කාරණාව සර් මේ ඇත්තටම වැඩ කරා මදි වගේ දැනෙනවා එතකොට ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ ඔවුන් නොකරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට මේ නිසා තමයි මම කියන්නේ ඔබගේ වර්තමානය කියලා කියන්නේම ඔබ කරපු දේවල් වල එහෙම නැත්නම් ඔබට මගහැරිච්ච දේවල් වල ප්‍රතිඵලයක් විදිහට ලැබෙන දෙයක් කියලා දැන් ඔබගේ කාලය ගත්තොත් අපි ජීවිතේ වෙනස් කරගන්න අපිට ලොකු උවමනාවක් තියෙනවා හැබැයි අපි දන්නවා අපිට ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍ය වුණාට ඒක ඉබේ වෙන්නේ නැහැ ඒ සඳහා අපි වැඩ කළ යුතුව තිබෙනවා ඉදමක් දිහා බලාගෙන ප්‍රාර්ථනා කරාට මේක ඊටමත්ම සරුසාර භූමියක් වෙන්න ඕනේ මේකෙන් ලොකු අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්න ඕනි කියලා ඒක ඉබේ එතනට හැදෙන්නේ නැහැ නේ අපි ඒකට කළ යුතු දේවල් ටිකක් තියෙනවා නේ එතකොට ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීමේ තදබල සිටිවිල්ලක් ඔබට තිබුණත් ඔබ ඒ වෙනස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාන්විතේ නිරත වෙන්නේ නැත්නම් ඔබගේ ජීවිතය සැබැලිසිම වෙනස් වෙන්නේ නැහැ එතකොට ඊයේ දවස උදාහරණයකට ගන්න පහුගිය සතිය උදාහරණයකට ගන්න පහුගිය මාසයේ උදාහරණයකට ගන්න සැබැලිසිම ඔබ ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීම සඳහා ඔබ ප්‍රමාණවත් කාලයක් වැය කරාද එහෙම නැත්නම් ඔබ වැඩිපුර කාලය වැය කරේ මොබයිල් ෆෝන් එකේ හිට මෙහෙට සැරිසරමින් ඉන්නද එහෙම නැත්නම් ඔබ වැඩිපුර කාලය වැය කරේ මිතුරන් සමග විනෝදයෙන් කෙලිදෙලින් කාලය ගත කරන්නද ඔබ වැඩිපුරම කාලය වැය කරේ Tamange අතේ තියෙන මුදල් ප්‍රමාණය දෙගුණ කර ගැනීමට අවශ්‍ය ක්‍රියාන්විතයක් වෙනුවෙන්ද එහෙම නැත්නම් Tamange අතේ තියෙන මුදල් වියදම් කරන්නද මේ ගැන හිතන්න ඒක වෙනස් කරන්නේ නැතුව ඔබට සැබැලිසින්ම ඔබගේ ජීවිතය ලොකු පරිවර්තනයක් කරා රැගෙන යාමේ හැකියාවක් ලැබෙන්නේ නැති බව මතක තියාගන්න. දැන් අපි කරුණු දෙකක් කිව්වා. එකක් තමයි අපි හිතන දේවල්, දෙවෙනි එක තමයි අපි කරන දේවල්. තුන්වෙනි කාරණාව තමයි අපි කතා කරන දේවල් වෙනස් කළ යුතුයි. මේ කතා කරන දේ වෙනස් කිරීමත් අතිශයින්ම වැදගත් කාරණාවක්. මොකද අපි නිතර හිතන, අපි නිතර කතා කරන දේවල් වල ප්‍රතිපලයක් විදිහට අපේ ජීවිතයට දේවල් ලැබෙනවා. දැන් අර මම මුලින් කිව්වා වගේ අපි වැඩිපුර ප්‍රශ්න ගැන විතරක් හිතමින් හිටියොත් අපිට විසඳුම ගැන හිතන්න තියෙන අවකාශය අපෙන් ගිලිහිලා යනවා වගේම අපි කෙනෙක් එක්ක වැඩිපුර කතා කරන්නේ මොනවාද කියන කාරණාව අපේ ජීවිතේට ලැබෙන දේවල් තීරණය කරනවා. ඔබ හිතන්න දැන් ඔබ මිතුරෙක් එක්ක නිරතුරුව කතා කරන්නේ මේ රටේ තියෙන ආර්ථික අර්බුදය ගැන. මේ අර්බුදය ඇතුලේ ගිලිලා යන ජීවිත ගැන, මේ තියෙන ප්‍රශ්න ගැන. හැබැයි ඔබ ඒ ප්‍රශ්නය පිළිබඳව කතා කරන්න විතරක් කාලය වැය කරොත් මිතුරත් එක්ක එතනින් එහාට ඔබට ඒ සංවාදයෙන් පස්සේ ඒ කාලය නිකරුණේ වැය කිරීමක් පමණයි ලැබෙන යමක් නැහැ. අපි හිතමු මේ නෙගටිව් දෙන්නෙක් එකට එකතු වෙලා කතා කරනවා පවතින වාතාවරණය මොකද්ද මේකේ තියෙන ගැඹුර මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද මේකෙන් වෙලා තියෙන නරක දේවල් මොනවද මේ හැම දෙයක් ගැනම කතා කරනවා. පැයක කාලයක් ඒ සංවාදය අවසන් කරනවා. පේන දේවල් ටික ගැන සාකච්ඡා කරලා තියනවා විතරයි විසඳුමක් ලබා ගන්න කොහොමද කියලා සාකච්ඡා කරලා නැහැ. ඒ වෙනුවට ඔබ හිතන්න ඔබට මේ තියෙන ගැටලුකාරී වාතාවරණය පිළිබඳව යම්කිසි වෙනස් විදිහට දකින වෙනස් විදිහට මේක තේරුම් ගන්න උත්සාහ කරන පුද්ගලෙක් එක්ක ගිහිල්ලා කතා කරනවා. ඔහු ඔබත් එක්ක ප්‍රශ්නය ගැන විනාඩි 20ක් කතා කරාවි. හැබැයි විනාඩි 40ක් විසඳුම ගැන කතා කරාවි. එතකොට ඔබ කල්පනා කරන්න පැයක කාලයක් එක දිගට ප්‍රශ්නය ගැන විතරක් කතා කරනවා මිතුරෙක් එක්ක. ඒ වගේම පැයක කාලයක් ඔබ කතා කරනවා කෙනෙක් එක්ක. හැබැයි එයා එක්ක කතා කරනකොට විනාඩි 20යි කතා කරන්නේ ගැටලුව පිළිබඳව, විනාඩි 40ක් කතා කරලා තියෙන විසඳුම් පිළිබඳව. වඩාත්ම ඵලදායී සංවාදයේ ගොඩනැගිලා තියෙන්නේ පළවෙනි පුද්ගලයාත් එක්කද
දෙවෙනි පුද්ගලයාත් එක්කද එතකොට මේ සංවාද දෙකෙන් අනතුරුව වඩාත්ම ප්‍රතිඵලදායක දෙයක් ඔබගේ ජීවිතයට ලං කර ගැනීමේ හැකියාව තිබෙන්නේ පළවෙනි සංවාදයෙන් පස්සේද දෙවෙනි සංවාදයෙන් පස්සේද පොඩ්ඩක් හිතලා බලන්න ඔබට පැහැදිලිව පෙනේවි දෙවෙනි සංවාදයෙන් පස්සේ ඔබට පළදායි ලෙස ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන යම්කිසි මඟ පෙන්වීමක් ඔබට ලැබිලා තියෙනවා කියලා. ඒකට හේතුව තමයි ඔබ කතා කරන දේවල් වෙනස් කරලා තියෙනවා. මේ නිසා තමයි අපි කියන්නේ මේ විවිධ ව්‍යාපාර අදහස් තියෙන මිනිසුත් එක්ක සංවාදයේ යෙදෙන්න. ඒ වගේම වෙනස් විදිහට දකින මිනිසුත් එක්ක සංවාදයේ යෙදෙන්න. ඒ සාකච්ඡාව පුළුල් කරන්න උත්සාහ කරන්න. නෙගටිව්ම දකින මිනිසුත් එක්ක හැමතිස්සම සාකච්ඡා කරන්න යන්න එපා. මොකද ඒක ඔබගේ කාලය අහිමි කරනවා විනා කාලය ආයෝජනය කිරීමක් බවට පත් වෙන්නේ නැහැ. මේ විදිහට ඔබ හොඳම දේවල් හිතන්න කාලය ආයෝජනය කරනකොට හොඳම දේවල් කරන්න කාලය ආයෝජනය කරනකොට හොඳම දේවල් කතා කරන්න කාලය ආයෝජනය කරනකොට ඔබගේ ජීවිතය ඇතුලේ වෙනස්කමක් ඔබට දැනෙන්නට පටන් ගන්නවා. අපි ඒකට කියනවා ඔබ සාර්ථකත්වය වෙත ක්‍රමෙන් ඇවිදින්න පටන් ගන්නවා කියලා. ඒ නිසා හිතන දේවල් වෙනස් කරන්න, කරන දේවල් වෙනස් කරන්න, කතා කරන දේවල් වෙනස් කරන්න ඔබගේ ජීවිතය ඔබට වෙනස් වෙන බව සැබෑ ලෙසින්ම හැඟේවි. ලෝකේ අපේ දියුණුව තියෙන්නේ අවට ලෝකයේ ඇතුලේ තියෙන දේවල් අවබෝධ කර ගැනීමට වඩා අපි ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාන්විතය අවබෝධ කර ගැනීමට අපට හැකියාවක් ලැබෙනවා නම් ඒ නිසා ලෝකයේ ගොඩක් රහස් සැඟවිලා තියෙනවා ඒ සියලු රහස් අධ්‍යයනය කරන්නට කලින් තමන්ගේ ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා අධ්‍යයනය කරගන්න මිනිස්සු හරියට මේ අවට ලෝකයේ තියෙන දේවල් එක ගනුදෙනු කරන්න පුරුදු වෙනවා අදින්නම් පටන් ගන්න තමන් හිතන දේවල් කරන දේවල් කතා කරන දේවල් කොයි තරම් දුරට ඔබගේ දියුණුවට සාර්ථකත්වයට අදාළයිද නොයසේනම් අපි ඒවා වෙනස් කළ යුත්තේ කෙසේද motivation.lk YouTube නාලිකාව දිගටම ඉන්න ඔබත් එක්ක ඔබගේ ජීවිතයේ දියුණුව වෙනුවෙන් හිතන විදිය වෙනස් කරමු වැඩ කරන විදිය වෙනස් කරමු ප්‍රතිඵල ලබා ගන්න විදිය වෙනස් කරන්නට හැකියාවක් ලැබේවි. ගින්ෙන් නම් තවත් වීඩියෝකින් හමු වෙමු.